එකම දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් දෙදෙනෙක් එකවර නිර්මාණය කළ ලංකාවේ එකම SFT ගුරුවරයා ශංක ශාමල් දැන් ලංකාවටම ඔන්ලයින් 07.555220 අයිබෝන් ළමයි හැමෝටම සන්ධ්‍යාවක් අද මම පටන් ගන්න හිතුවා මම ගොඩක් අයට ටිකක් අමාරු නෙවෙයි මේක කොච්චර කියන්නවත් මේ තේරුම් ගන්න අමාරු නෑ මේ මේක ආපහු ආපහු කරන්න කියලා කියනවා මේක මේ මේ අතරම ලේසි පාඩමක් පොඩි පාඩමක් අපේ අංක 12 යටතේ තියෙන පාඩමේ නම මම කියන්නම් චාලක රසායනය. එතකොට අපි අද කතා කරන්නේ චාලක රසායනීය පාඩම ඔයාලත් එක්ක. එතකොට චාලක රසායනීය පාඩම කියන්නේ පුංචි ලේසි පාඩමක්. අතරම චාලක රසායනීයදී අපි කතා කරන්නේ ඔය එක එක ප්‍රතික්‍රියාවල වේගය. ඔව් ඒ ක්ලාස් එක රෙකෝඩින් එක ඇප් එකට දාලා තියෙන්නේ පොඩ්ඩක් ඇඩ්මින් ගෙන් අහන්න පුතා නැත්නම් ඇඩ්මින් ළඟ තියෙනවා ඉල්ල ගන්න රයිට් මේ චාලක රසායනය හරිද අපි නැතුව දුකින් ලු සර් එහෙම අද පාඩම ඉවර කරනවාද කියලා අහනවා මේ නෑ හරි අද ඉවර කරන්නේ පටන් ගන්න කලින් අහනවා ඉවර කරනවාද කියලාද පාඩම නෑ මේ මේ කටවරද්ද ගන්න හොඳ නෑ මේක දෙයියන්ගේ රට හොඳේ රයිට් එතකොට මේ පුතේ මේක මම පොඩියට පටන් ගන්නම් හිමින් පටන් ගන්නම් සරලව පටන් ගන්නම් පාඩමේ මාතෘකාව චාලක රසායනය හරි චාලක රසායනය 12 වෙනි පාඩම මේ චාලක රසායනයේ පාඩමේ අපි කතා කරන්නේ අදාළ රයිට් එතකොට මාතෘකාව ලියලෙමුකෝ චාලක රසායනය මොනවාද මේක කතා කරන්න තියෙන්නේ කියලා චාලක රසායනයේ අංක 12 12 වෙනි පාඩම පුතේ චාලක රසායනය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවල වේගය ගැන තමයි අපි කතා කරන්නේ මෙතනදී. මේ පාඩම සම්පූර්ණයෙන් කිසියම් ප්‍රතික්‍රියාවක වේගය පාලනය කරන විදිය. අපිට ඒක ඕන වෙනවනේ. ඒ කියන්නේ අපි සමහර විට දැන් ඔය ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන එක මුලින් කතා කරමු. ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ප්‍රතික්‍රියක තියෙනවා. ඒ ප්‍රතික්‍රියක මොකක් හරි සංසිද්ධියක් වෙලා ඵල බවට පත් වෙනවා. ප්‍රතික්‍රියකයක් තියෙනවා, ප්‍රතික්‍රියක කිහිපයක් තියෙනවා, ඒව එකතු වෙලා වෙනම එකක් හැදෙනවා. අන්න ප්‍රතික්‍රියාව. හරි? සමහර තනියම ඉන්න කෙනා සමහර විට දෙකක් බවට පත් වෙනවා. අන්න ප්‍රතික්‍රියාව. සමහරට දෙන්නෙක් එකතු වෙලා එකක් හැදෙනවා. අන්න ප්‍රතික්‍රියාව. ඒතර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් කිසියම් සංසිද්ධියක් නිසා වෙනත් මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් බවට පත්වීමේ ක්‍රියාවලිය. එතකොට ඔය ප්‍රතික්‍රියා මිලියන් බිලියන් ගණනක් සමහර විට අපේ සිරුර තුළ විතරක් සිද්ධ වෙනවා දවසකට. සමස්ත පරිසරය ගත්තොත් ප්‍රතික්‍රියා කියන ඒවා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු ඔය කියන විදිහට එක එක ඒවා එකතු වෙලා වෙන වෙන ඒවා හැදෙනවා. එක එක ඒවා එකතු වෙලා වෙන වෙන ඒවා හැදෙන එකේ අපි කොහොමද එහෙම වුණා කියලා දැනගන්න. අපි කොහොමද එහෙම වුණා කියලා දැනගන්න. දැන් සමහර විට ඔයාලා ඉන්නවා ඔයාලා රටට ලෝකෙට පෙන්නගෙන ඉන්නවා අම්මට සිරි මන් තරම් පාඩම් කරන්නේ වෙන කවුරු. එකම සබ්ජෙක්ට් එකට ක්ලාස් 3කට යනවා. විභාග ප්‍රතිඵල එනවා. 3ම ෆේල්. මම මේ වෙනවට කියනව නෙවෙයි. හරිද? ගම්මිරිස් පුච්චන්න එපා. මිනිස් පුච්චන්න එපා ගෙදර. අර වෙනවට කියනව නෙවෙයි නමුත් එහෙම වෙනවා. එතකොට ඔයා වෙන නාඩගමක් නටලානේ. වෙන නාඩගමක් නටලා. ඒ කියන්නේ එක්ක පාඩම් කරලා නැහැ, එක්ක කම්පියුටර් ගේම් ගහලා, එක්ක රොමැන්ටික් වෙලා, ඔයා රොමාන්ටික් වෙලා, ඔයා එන ලව් එකක් කරලා, හරිද? තනි කර සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් හෝ රාජිනියක් වෙලා ඉවරයි. ඒ ලෙවල් හබක්. දැන් මේ කියනේවා මේ හොඳට මං හිතන්නේ මොකකට හරි වාදාලා ඇති. එක්ක ඔයා කම්පියුටර් ගේමර් කෙනෙක්. හරි? ෆෝන් එක තියාගෙන දෙපැත්තට මෙහෙම මෙහෙම කර කර ඉන්න. රයිට්. කොහොම හරි කමන්නේ. හැම හලයකටම
හේතුවක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා, යේසුස් වහන්සේත් කිව්වා, මොහොමඩ් තුමත් කිව්වා. හරිද? හැම ඵලයක්ම දැන් ඒකනේ ඔය දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. හරි? හරියට ප්‍රතික්‍රියාවක් වගේ තමයි ඒකත්. රයිට්. ඊයේ පොය නිසාද බණ කියන පටන් ගත්තේ චාලක රසායනදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියාවල වේගය වේගය අපි කොහොමද වෙනස් කරන්නේ කියන එක. රයිට්. ලියමු පුතේ මෙන්න මෙහෙම. සංයෝග හෝ මූලද්‍රව්‍ය කිහිපයක් සංයෝග හෝ මූලද්‍රව්‍ය කිහිපයක් සංයෝග හෝ මූලද්‍රව්‍ය කිහිපයක් කිසියම් ක්‍රියාවලියකට පසු වෙනත් සංයෝග හෝ මූලද්‍රව්‍යයට පත්වීම වෙනත් සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීම ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි right. හරි. එතකොට දැන් ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වන්නේ ඔහොම එකක්. මෙහෙම තියෙනවා මෙහෙම වෙනස් වෙනවා. එතකොට දැන් ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දී අපිට දැනගන්න ක්‍රම තියෙනවනේ. හරියටම කොහොමද දැනගන්නේ පුතේ අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා? මොකක් හරි ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා අපි දැනගන්නේ කොහොමද? නිරීක්ෂණ. වටාද නිරීක්ෂණ. මොනවද නිරීක්ෂණ? ප්‍රතික්‍රියාවක් වුණා කියලා දැනගන්නේ කොහොමද? එක ඔව් සමහර විට දුමක් යන්න පුළුවන්. සමහර විට දුමක් යන්න පුළුවන්. අදවස මම දැක්ක තරුණ වයසේ ඔයාලගේ වයසේ ළමයි ටික එකතු වෙලා සාකච්ඡාවක් යෙදෙනවා පාළු ස්ථානයක. මම ටිකක් වෙලා බලන් ඉන්නකොට ඒ ළමයි අතරින් දුමක් යනවා. පාළු තැනක ළමයි 4 දෙනා අතරින් දුමක් යනවා. මොකක් සිද්ධ වෙන්නේ නැතිද? ප්‍රතික්‍රියාව. අන්න මම නිරීක්ෂණය කරා දුමක්, අන්න ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ළමයි කීප දෙනා අතරින් ලොකු දුමක් ගියා. තව ටික බලන් ඉඳි එකේ ගිනහයන එකට නෙවෙයි දුම දානවා. අන්න ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. තව කොහොමද ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා දැනගන්නේ? ආලෝකයක් නිකුත් වෙන්න පුළුවන්. දැන් ගිහිල්ලා බැලුවොත් එහෙම ලිපේ අම්ම බත ලිපේ තියලා තියෙනවා. අන්න ගින්දර නැත්තම් ගෑස් එක. හරි, ගෑස් එකේ බත තියෙනවා. අන්න ආලෝකයක් නිකුත් වෙනවා, ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. දෙක. හරිද? ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා බව දැනගන්නේ. එක දුම, දෙක ආලෝකය. ඉතින් සුමානෙකට දවසක් LTT එකකින් ගහන පුතේ බෝම්බයක්. හරිද? විශාල ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඔව්. ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. බෝම්බ වගේ පුපුරනකොට විශාල ශබ්දයක්. ඔය මොටරසයිකලයක් වගේ යනකොට විශාල ශබ්දයක්. මොටරසයිකලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. හරිද? ඔය ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය. ප්‍රතික්‍රියාව. දහනයක්. දහන ප්‍රතික්‍රියාව. දහනය කියන්නේ ප්‍රතික්‍රියාව. ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. ගඳක් සුවඳක් එන්න පුළුවන් පුතේ. ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියන්නේ ගඳක් සුවඳක් එන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සමහර ප්‍රතික්‍රියා හරි සුවඳයි, සමහර ප්‍රතික්‍රියා හරි ගඳයි සිද්ධ වෙනකොට. හරි. එතකොට ඒකෙන් අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔය කරන්ට් ෂෝට් වෙනකොට ඕසෝන් පිට වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් ඕසෝන් බවට පත් වෙනවා. වයර් දෙකක් ෂෝට් වෙද්දී එනවනේ කර ගඳක්. ඒ කර ගඳ කියන්නේ ඕසෝන්. ඔක්සිජන් ශ්වසනය කරද්දී ගඳක් නැහැනේ පුතේ. දැන් ඔයයි මායි අපි ඔක්කොමලා මේ මොහොතේ මම මේ කතා කරද්දි ඔක්සිජන් ඇදලා ගන්නවනේ.
ඔක්සිජන් ඇදලා ගත්තා කියලා අපිට ගඳක් සුවඳක් දැනෙන්නේ නැහැනේ. හැබැයි ඕසෝන් එහෙම නෙවෙයි යා. වයර් දෙකක් ෂෝට් කරන් දැන් බලන්න. ප්ලග් එකකට වයර් දෙකක් ගහලා ඒ වයර් දෙක මෙහෙම ෂෝට් කරන්න නහය ළඟට කරලා. ඒක නහය ගහව ගන්නවා වගේ නම් වඩා හොඳයි. හරි. ගෙදර අයටත් එක්ක සුවඳ දැනෙනවා. හරි. කරගඳ එන්නේ එතකොට නම් ආ. විශාල සද්දයකුත් එක්ක කරගඳක් එනවා. එතනත් ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ඕසෝන් පිට වෙනකොට කරගඳක් එනවා. කරගඳ කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඕසෝන්. හරි. කරන්ට් ෂෝට් වල දෙන්නේ. එතකොට එහෙම එන්න පුළුවන්. ගඳක් සුවඳක් එන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් වුණා කියලා. හරිද? එතකොට අවක්ෂේප හැදෙන්න පුළුවන්. අවක්ෂේප හැදෙන්න පුළුවන් බුදේ. අවක්ෂේප. අවක්ෂේප කියන්නේ අන්තිමට ඝණයක් හැදෙන එකට. එතකොට වර්ණ වෙනසක් ඇති වෙන්න පුළුවන්. වර්ණ වෙනස. තව ඔයාලා දන්නේව ටයිප් කරන්න. හරිද? හරි. ගඳක් වර්ණ වෙනසක් ඇති වෙන්න පුළුවන්. තව මොනවාද ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා දැනගන්න ක්‍රම. ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා ඔයා කොහොමද දැනගන්නේ? අපිට තියෙන නිරීක්ෂණ මොනවාද? භෞතික නිරීක්ෂණ. රස වෙනස් වෙන්න පුළුවන්නේ. රස වෙනස් වෙන්න පුළුවන්. හරිද? රසය වෙනස් වෙන්න පුළුවන් නේද? හොඳ උදාහරණයක් කියන්නම්. මීකිරි එහෙම මුදෝපු දවසේම කනකොට පට්ට රහයි. සීනි ටිකක් දාගෙන මීකිරි මුදෝපු දවසේම කන්න ඕනේ. හරිද? ඔව්. හරියට හරි ඔය නිරීක්ෂණ දානවා කට්ටිය. හරිද? මුදෝපු දවසේම මීකිරි කන්න ඕන හරිම රහයි. හරි අර කුට්ටි වෙන්න කලින් දවස් දෙක යනකොට මීකිරි මොන රහ වෙනවද? මොන රහ වෙනවද? ඇඹුල් රහ වෙනවා. දවස් තුනක් විතර යනකොට තනිකර ගොරකයි මීකිරි වෙනසක් නැති වෙනවා. රසය වෙනස් වෙන්න පුළුවන්. හරිද? වායු බුබුලු පිට වෙන්න පුළුවන්. හරියට හරි. වායු බුබුලු පිට වෙන්න පුළුවන්. ඔය තියෙන නිරීක්ෂණ. වායු බුබුලු පිට වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි දන්නවා ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා. හරි. හැඩය වෙනස් වෙන්න පුළුවන්. හරියට හරි. හැඩය වෙනස් වෙන්න පුළුවන්. හැඩය වෙනස් වෙනවා. තියෙන හැඩය වෙනස් වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට. චලනයක් වෙන්න පුළුවන්. හරි. චලනය. ඒ කියන්නේ පිහිටුම වෙනස් වෙන්න පුළුවන්. ඔය බෝම්බ වගේ පුපුරනකොට. බෝම්බ වගේ පුපුරනකොට පුතේ. බෝම්බ පුපුරවන්න දැන් ඉස්සර අර එල්ටීටී කාර්යෙ බෝම්බ බැඳගෙන එනවා මෙහෙම බඩේ. බෝම්බ බැඳගෙන ඇවිල්ලා මරාගෙන මැරෙන ප්‍රහාර. බෝම්බ බැඳන් ආපිකාගේ ඔළුව තියෙන්නේ පුතේ ඊට කිලෝමීටර් භාගයක් විතර ඈත බිල්ඩිමක මුදුනේ. වහලේ. ගලවගෙන ගිහිල්ලා මෙතනින්. හරි. චලනයක් වෙන්න පුළුවන්. චලනයක් වෙන්න පුළුවන්. සමහර විට ඔය මේ බෝම්බ ඉස්සර බෝම්බ වගේ සද්ද ඇහෙනකොට ගමේ උන් දුවනවා. වෙඩි සද්ද ඇහෙනකොට එල්ටීටී එකෙන් ගහනවා කියලා අපේ ගමේ එහෙම මිනිස්සු දුවලා ගිහිල්ලා හැංගෙනවා. අපිත් දුවනවා. හරි. ඒතර අපිත් චලනය වෙනවා. රයිට්. හරි. ඒක වෙනම චලනයක්. ඒක ප්‍රතික්‍රියාවක චලනයක් නෙමෙයි. බය දුවන එකක් ඒක. හරි. ඔය වගේ නිරීක්ෂණ ගොඩ හරියට හරි. තාපය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. තාපය පිට වෙන්න පුළුවන්. තාපය උරා ගන්න පුළුවන්. ඒක සීතල වෙන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්න පුළුවන්. නියමයි. හරි. ඒ කියන්නේ පුතේ මේ ඕන නිරීක්ෂණයක් අපිට දකින්න පුළුවන් මොකේද? ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා තවත් නිරීක්ෂණ තියෙනවා. හරි. තවත් නිරීක්ෂණ තියෙනවා. නමුත් මේ මේවා සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා. හරි. ඔන්න ඉවරයි. දැන් අපි කතා කරන්න හදන්නේ ඔය ඔය ප්‍රතික්‍රියාවල සිද්ධ වෙන වේගය. මේ පාඩමේදී ඉගෙන ගන්න පුතේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන වේගේ වැඩි කරන්න පුළුවන්ද අඩු කරන්න පුළුවන්ද කියන එක. අපි අපේ යටතට පාලනය ගන්නවා මේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියා කන්ට්‍රෝල් කරනවා අපි. ඇයි කන්ට්‍රෝල් කරන්න ඕන? ආර්ථික වශයෙන් ওই ප්‍රතික්‍රියාවල වේගය පාලනය කරන එක අපිට සෑහෙන වැදගත් වෙනවා. ප්‍රතික්‍රියා සිද්ධ වෙන වේගය මත ප්‍රධාන ආකාර තුනකට අපි වෙන් කරනවා. එක, ඉතා සෙමෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා. දෙක, සාමාන්‍ය වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා. තුන, ඉතා වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා. මම කියනවා බෝම්බයක් පුපුරනවා. වෙඩි බෙහෙත් පුපුරනවා. සෝඩියම් කෑල්ලක් පුපුරනවා. ඔය කියපු තුනෙන් වේග තුනෙන් මොකටද අයිති වෙන්නේ? බෝම්බයක් පුපුරන එක, ඩයිනමයිට් පුපුරන එක අයිති වෙන්නේ අධික වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවට. රතිඤ්ඤ කරලක් පුපුරන එක ක්ෂණිකව සිද්ධ වෙන පුතේ. හරි. අධික වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. දෙක, තව පොඩි, යකඩ මල බැඳීම. යකඩ මල බැඳීම. යකඩ මලකඩ කණේක.
ඔයාගේ යකඩයක් තියෙනවා, ඔයාගේ ජනෙල් වල ග්‍රිල් යකඩෙන් හදලා තියෙන්නේ, ඒක දිහා බලාගෙන ඉන්නවා ජනෙල් ග්‍රිල් එක දිහා. නැත්නම් යකඩ ලෝහ මොකක් හරි එකක් තියෙනවා, මලකඩ කන දිහා බලාගෙන ඉන්නවා. ඔයාගේ ෆුඩ් සයිකල් එක පේනවද? නෑ. හෙමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියා. හරි, ඉතා හෙමින් සිද්ධ වෙන එක, ඒක නිරීක්ෂණය කරන්නම බෑ. හැබැයි සමහර ප්‍රතික්‍රියා තියෙනවා ඔය දෙකේ අතරමැද තියෙන්නේ. අපිට පුළුවන් ඔය ඕන ප්‍රතික්‍රියාවක වේගය වෙනස් කරන්න. උදාහරණයක් විදිහට ඔයාලා යකඩෙන් හදනවා ඇඳක්. යකඩෙන් හදනවා දූට දෑවැද්දට දෙන්න, මොකද ඉගෙන ගන්නෙත් නෑනේ හරියට. එතකොට දූට දෑවැද්දට දෙන්න යකඩෙන් හදනවා ඇඳක්. දූගේ මගුල තියෙන්නේ තව අවුරුදු 3කින්. දැන් තියා තාත්තා හද හද ලෑස්ති කරා. ඔය යකඩ ඇඳේ අනිවාර්යෙන් මොනා ගානවද? යකඩෙන් හදපු ඇඳේ අනිවාර්යෙන් මොනා ගානවද? තීන්ත ගානවා. ඇයි තීන්ත ගාන්නේ? ඇයි තීන්ත ගාන්නේ? නිදා ගන්නලු. වෙරි ගුඩ්ඩා. හරි, නිදා ගන්න. තීන්ත ගාන්නේ නිදා ගන්නලු. ඇයි ඇඳක්ම කියලා අහනවා? ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට වෙන ප්‍රශ්න. මලකඩ කනවට මලකඩ ගනේ කන එක පරක්කු කර, මලකඩ කන එක අඩු කර, මලකඩ නොකන්න. මලකඩ කනවට හරිද? ඔව්, ආරක්ෂාවට සහ ලස්සනට තීන්ත ගන්නේ වැඩිපුරම ආරක්ෂාවට. නැත්තම් අවුරුදු 3න් දෑවැද්දට දෙන්න බලන්න ඇඳ නෑ, මලකඩ දෙන්න වෙයි. හරි, එතකොට අපි තීන්ත ගාලා අර මලකඩ කන වේගේ අඩු කරන. හරිනේ, මලකඩ කන වේගේ අඩු. අද 27යි. පළවෙනිදාට කන්න කෙහෙල් කන දැන් තාත්තා කපනවා. අද ඉදෙනවද පළවෙනිදා වෙනකොට? වත්ති කෙහෙල් කනක් කපන්ගෙනවා පළවෙනිදා උදේට කිරිබත් හදලා කන්න. පළවෙනිදාට ඉදෙනවද අද කපන කන? දවස් 3යි තියෙන්නේ. නෑ, මොනවාද කරන්නේ? මොනාද කරන්නේ? වලක් කපලා කැන වලේ දාලා, ඔව් වල වහලා, පොල් කටු දෙකක් තියලා යටිනුස් සිදුරක් ගහලා උඩිනුස් සිදුරක් ගහලා ඕකට කෙහෙල් පරඬැල් ඔබලා අඟුරු ටිකක් දාලා පිබිනවා. හරි, ඔව් දුම් ගහනවා කියලා කියන්නේ දුම් ගහනවා. හරි, ඔයාලා හිතුවද දැන් කාලේ ඉන්න උන්ට පිස්සු කියලා වලවල් කපලා කෙහෙල් කැන් දාගෙන දුම් ගහන්නේ? එහෙම මොංගල් එහෙම නෑ පුතේ. දැන් කෙලින්ම කාබයිට් පාරක් ඇදලා අරිනවා. හරිද? හෙට උදේ ඉදෙන්නේ, හෙට උදේ. දැන් කපු කැන හෙට ඉදිලා ඇරලා දානවා කාබයිට්. අන්න පළතුරු ඉදෙන වේගෙ මොනා කරනවද පුතේ? අපි පළතුරු ඉදෙන වේගෙ මොනා කරනවද? වැඩි කර. හරිනේ, අපි එහෙනම් මේ පාඩමේ සම්පූර්ණයෙන් ඉගෙන ගන්නේ ප්‍රතික්‍රියාවල වේගය වැඩි වෙන එක සහ ප්‍රතික්‍රියාවල වේගය අඩු වෙන එක. රයිට්. එහෙනම් ප්‍රතික්‍රියාවක වේගය තියෙනවා. අලුත් රූලක ලියන්න පුතේ, අලුත් රූලක ලියන්න. කාබයිට් වල මොනවද තියෙන්නේ අහනවා. කැල්සියම් කාබයිට් නේ ගන්න අපි. කාබයිට් කියලා කියන්නේ කැල්සියම් කාබයිට්. කැල්සියම් කාබයිට් වතුරේ දිය කරාට පස්සේ හැදෙනවා ඇසිටලීන්. ඔය ඇසිටලීන් වායුවෙන් තමයි ඔය පළතුරු ඉදෙන එක උත්තේජනය වෙන්නේ. නිකම්ම කාබයිට් කැට පළතුරු වල ගෑවා කියලා පළතුරු ඉදෙන්නේ නැහැ. කාබයිට් කලවම් කරන්න ඕන වතුරේ, දිය කරන්න. වතුරේ දිය කරලා ඒ වතුරේ තමයි පළතුරු ඉදවන්න ඕනේවා ඔබලා ගන්න. හරි, එතකොට ඒ වායුවත් එක්ක තමයි පළතුරු ඉදෙන අර එන්සයිම උත්තේජනය වෙන්නේ. ඇත්තට මේක ස්වභාවික ක්‍රියාවලියක් නෙවෙයි. අවශ්‍ය සීනි ප්‍රමාණය පළතුරේ එතකොට හැදෙන්නේ නැහැ. ඒ නිසා පළතුරු රහනේ. ස්වභාවික විදෙනකොට හෙමින් හෙමින් ඒකේ ග්ලූකෝස් ටික හදන්නේ. හැබැයි කාබයිට් ගහපු ගමන් වටේ පොත්ත කහපාට වුණාට අභ්‍යන්තරයේ අවශ්‍ය සීනි ප්‍රතිශතය හැදෙන්නේ නැහැ. ඒතර ස්වභාවික ඉදීමේ ක්‍රියාවලිය නෙමෙයි ඒකයි ඒව රහණෙත්ය. රයිට්. අපි ලියමු පුතේ වෙන මෙහෙම. සාමාන්‍ය ප්‍රතික්‍රියා සාමාන්‍ය ප්‍රතික්‍රියා ඒවා සිදුවන වේගය මත
ඒවා සිදුවන වේගය මත ප්‍රධාන ආකාර තුනක් යටතේ ප්‍රධාන ආකාර තුනක් යටතේ වර්ගීකරණය කළ හැක වර්ගීකරණය කළ හැක වර්ගීකරණය කළ හැක මේකෙදි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එහෙම කතා කරනවා වර්ගීකරණය කළ හැක අංකයක ලියන පුතේ ඊතා වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා ඊතා වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා උදාහරණයක් ඩයිනමයිට් පිපිරීම බෝම්බ පිපිරීම වගේ එකක් ලියන්න. ඉතා වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. දෙක මද වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. මද වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. මද වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. මද වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. උදාහරණයක් ලියමු පුතේ ඔය අම්ල බාෂ්ම ප්‍රතික්‍රියා. අම්ල බාෂ්ම ප්‍රතික්‍රියා. තුන්වෙනි එක ලියමු ඉතා සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා. ඉතා සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා. උදාහරණ ලියමු යකඩ මල බැඳීම වගේ යකඩ මල බැඳීම අපි පාඩමේදී ඉගෙන ගන්න පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාවල වේගය කන්ට්‍රෝල් කරන විදිය ලියා ගන්න ඔය තුනම අපිට සමහර වෙලාවට ඕන වෙනවා ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරගන්න සමහර වෙලාවට ඕන වෙනවා ප්‍රතික්‍රියාවක වේගය අඩු කරගන්න. ඒ දෙකම අපිට ඕන වෙනවා. මලබැඳීමක් වගේ අඩු කරගන්න ඕන. පළතුරු ඉදෙන එකක් වගේ වේගය වැඩි කරගන්න ඕන. ඒතර සමහර ඔය නිෂ්පාදන කරද්දී ඔය සබන් වගේ හැදෙන එකක් නම් ඒකේ වේගය වැඩි කරගන්න ඕන. එතකොට ජෛව ඩීසල් වගේ හදනවා, කසිප්පු පෙරනවා, පළදාව වැඩි කරගන්න ඕන. හැදෙන වේගය වැඩි කරන්න එපයි. පොලිසියෙන් පයින්වන්නේ නැත්තම්. කසිප්පු වගේ පෙරද්දී පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. ඒක රසායනික ප්‍රතික්‍රියාවක් ඒක. ඒකේ වේගය පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. ක්ෂණිකව කරගන්න පුළුවන් වුණා නම් ඒත් හොඳයි. මිනිස්සු එක එක ක්‍රම පාවිච්චි කරනවා ඒකට. ඔය මද්දසාර වලට. මද්දසාර හදන්න ඔය මං කියන්නේ ලංකාවේ වගේ රටවල ඒවා ගෘහස්තව කරන්න දෙන්න ඕන. ඊට පස්සේ ඒවා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට ගෙදර අවශ්‍ය පෙට්‍රල් ටික මද්දසාර විදිහට ගෙදරම හදා ගන්න. තමන්ගේ වාහනේට අනිත් එක මද්දසාර ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන පුතේ පරිසර දූෂණයක් වෙන්නෙම නැහැ. කොහොමවත් නැහැ. හරි. කොහොමවත් වෙන්නේ එකක් අර බේබදු සංස්කෘතියත් එක්ක තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. බේබදු සංස්කෘතියත් එක්ක අපිට ඒක ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න බෑ. කොච්චර හැදුවත් මුම්බොනෝ. හරි අපි දැන් යනවා ප්‍රතික්‍රියාවක වේගය ගැන කතා කරන්න. හරි ප්‍රතික්‍රියාවක වේගය රයිට් අපි එක පොඩ්ඩක් නෝට් කරගමු. මෙන්න මෙහෙම සමහර ප්‍රතික්‍රියාවල වේගය සමහර ප්‍රතික්‍රියාවල වේගය වැඩි කිරීම අවශ්‍ය වන අතර
සමහර ප්‍රතික්‍රියාවල වේගය අඩු කිරීම අවශ්‍ය වේ. වේගය අඩු කිරීම අවශ්‍ය වේ. මෙලෙස 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 ප්‍රතික්‍රියාවක සිදුවන වේගය ප්‍රතික්‍රියාවක සිදුවන වේගය මනිනු ලබන රාශිය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනු ලබයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනු ලබයි. රයිට්. මාතෘකාව ලියන පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. මාතෘකාව ලියන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. මාතෘකාව ලියන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේක. එකෙන් ප්‍රතික්‍රියාවක වේගය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වන්න හදන්නේ. පුතේ අර්ථ දක්වන්න කලින් අහගෙන ඉන්න ඕනම ප්‍රතික්‍රියකයක් ප්‍රතික්‍රිය කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කලින් කියන එක. හරිද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කලින් තියෙනවා තමයි ප්‍රතික්‍රිය කියන්නේ. ප්‍රතික්‍රියාව වුණාට පස්සේ තියෙන ඒවාට කියන්නේ අපි ඵල කියලා. හරිද? දැන් මේක හරියට අහන් ඉන්නේ නැති ළමයි ඵල. ओके लीव बटन को बला फल प्रतिक्रिया वेंड खालिंग तीयने वा प्रतिक्रिया आई वागे में क्या अंडो ना अपे क्लास से का अपे तीयरी क्लास से का हेमा संदुदामा हेमा बदा आदमा तीयर अब ऐसा हाथ था हेमा संदुदामा ही हेमा बदा आदमा ही तीयरी क्लास से का तीयर ना वाला हेमा उटमें न पुलवाम मेरे संपूर्ण ऑनलाइन सिलेबस से का खाता करने का तीयर ने ඔලා දන්න අයට ඕනනම් කියන්න පුළුවන් හැම සඳුදම හැම බදාදාම. අපේ රිවිෂන් එක තියෙන්නේ අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි. හරිනේ? ඒකට රිවිෂන් එක 24 රිවිෂන් එක ලබන සතියේ පටන් ගන්නනේ. ඒකම කියන්න ඕන සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් උත් යනවා මගේ පාසල ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන. හරි? ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දී ඒකීය කාලයකදී ඒකීය කාලයක්. හරි? ඒකීය කාලයක් කියන්නේ තප්පරයක්. ඒකීය දිගක් කියන්නේ මීටරයක්. ඒ කියන්නේ සම්මත ඒකක වලින් එකක්. ඒකීය ස්කන්ධයක් කියන්නේ කිලෝ එකක්. ස්කන්ධයේ සම්මත ඒකකයේ කිලෝග්‍රෑම්. කවුරු හරි ඒකී ස්කන්ධයක් කිව්වොත් මේ කියන්නේ කිලෝග්‍රෑම් එකක්. දැන් ඔබට පුළුවන් ඕන නම් සීනි ගේන්න කඩේට ගියාම දැන් නම් කිලෝ ගණන් ගෙනියන්නේ නැහැ 250යි ගෙනියන්නේ. සීනි ඒකී ස්කන්ධයක් දෙන්නකෝ මුදලාලි. කිලෝ එකයි දෙන්නේ. හරිද? රෙදි කඩේට ගිහිල්ලා ආච්චිට චීත් අරන් යන්නේ. ආච්චිට චීත් ගේන්න යනවා. හරිද? ආච්චිට රෙද්දක් ගේන්න යනවා. එතකොට රෙදි කඩේට ගිහිල්ලා මට දෙන්නකෝ චීත් රෙදි ඒකී දිගක්. ඊතරෙදි ඒකීය දිගක්. ඒ කියන්නේ කීයද? මීටරයක්. ඒකීය දිගක්. මං හන්දියට ගිහිල්ලා එනවා ඒකීය කාලයකදී. තප්පරයකදී. හරිද? එතකොට
ප්‍රතික්‍රියක ඵලබවට පත් වෙද්දී ප්‍රතික්‍රියක ඵලබවට පත් වෙද්දී තප්පරයකදී සිද්ධ වෙන හැදෙන ඵල ප්‍රමාණය එහෙම නැත්නම් තප්පරයකදී වැයවන ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වෙන දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී පුතේ ප්‍රතික්‍රියක එන්න එන්න අඩු වෙනවා ඵල එන්න එන්න වැඩි වෙනවා ඒකනේ වෙන්නේ නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක ටිකෙන් ටික අඩු වෙනවා ඵල ටිකෙන් ටික වැඩි වෙනවා ඕන ප්‍රතික්‍රියාවක එහෙමයි අය ඕන ප්‍රතික්‍රියාවක එහෙමයි නිකන් අපි හිතමුකෝ අම්ල බසම ප්‍රතික්‍රියාවක් මෙහෙම පුතේ නිකන්ම අම්ල බසම ප්‍රතික්‍රියාවක් ලියන්නම් මෙහෙම HCl ප්‍රබල අම්ලයක් නේ කෝස්ටික් සෝඩාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා NaOH කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයා බාෂ්ම හරි මෙයා අම්ල මෙයා බාෂ්ම මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදෙනවා පුතේ මේ ලවණය NaCl ලවණය සහ ජලය එතකොට කෝ පුතේ ප්‍රතික්‍රියක මේ ඉන්නේ ප්‍රතික්‍රියක කෝ ඵල මේ ඉන්නේ ඵල ප්‍රතික්‍රියාව පටන් ගන්නකොටම ප්‍රතික්‍රියාව ස්ටාර්ට් එකේදීම තියෙන්නේ මේ දෙන්නා විතරයි අරුන් හැදෙන්න අරන් නැහැ දෙන්න වෙන වෙනක වෙන වෙනම ඉන්නකම් ඉන්නේ මේ දෙන්න විතරයි දෙන්න එකට දාපු ගමන් අන්න පුතේ මේ දෙන්න ඒ වාජනේම හැදෙන්න පටන් ගන්න මේ දෙන්න හැදීගෙන 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 යනවා ඒ දෙන්න හැදෙනකොට මේ දෙන්න අඩු වෙනවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී පුතේ ප්‍රතික්‍රියක සීග්‍රේන් අඩු වෙනවා ඵල සීග්‍රේන් වැඩි වෙනවා ප්‍රතික්‍රියක වැය වෙන වේගයේ ඵල හැදෙන වේගයේ දෙක සමාන වෙන්න ඕන වේග දෙක සමාන වෙන්න ඕන ඕන් ඔය වේගයට තමයි කියන්නේ පුතේ ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය කියලා. එක තප්පරයකදී මේගොල්ලෝගෙන් කොච්චරක් අඩු වෙනවද? ඒක තමයි මේගොල්ලෝ වැය වෙන සීඝ්‍රතාව. එක තප්පරයකදී මේගොල්ලෝ කොච්චර හැදෙනවද? ඒක තමයි මේගොල්ලෝ හැදෙන සීඝ්‍රතාව. ඔක මහා ලොකු එකක් නෙමෙයි. මේ සීඝ්‍රතාව වෙන එක අමාරුවක් නෙමෙයි යා. ඔයා තේයකට සීනි හැදි දෙකක් දාලා දිය කරන. එතනත් ප්‍රතික්‍රියාවක් නෙවෙන්නේ. තප්පරයකට සීනි ග්‍රෑම් කීයක් දිය වෙනවද අන්න සීඝ්‍රතාව තප්පරයකට සීනි ග්‍රෑම් කීයක් දිය වෙනවද අන්න සීඝ්‍රතාව හරිනේ එහෙනම් ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය යටතේ ලියාගමු මෙන්න මෙහෙම යම් වෙනස් වීමකදී අර්ථ දැක්වීමේ දෙන්නේ පුතේ යම් වෙනස් වීමකදී නැතහොත් විපර්යාසයකදී යම් වෙනස් වීමකදී නැතහොත් විපර්යාසයකදී මේක අර්ථ දැක්වීම දෙන්නේ ඔයාලට යම් වෙනස් වීමකදී නැතහොත් විපර්යාසයකදී ඒකීය කාලයකදී සිදුවන වෙනස් වීම ඒකීය කාලයකදී සිදුවන වෙනස් වීම ඒකීය කාලයකදී සිදුවන වෙනස් වීම ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ලෙස අර්ථ දැක්විය හැක ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයේ ලෙස අර්ථ දැක්විය හැක හරි ඒ වගේම කියන්න ඕන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ හැම වීඩියෝ එකක්ම රෙකෝඩින් එකක්ම ඇප් එකක් තියෙනවා මගේ ඇප් එකට යනවා හෙට අනිදා වෙබ් එකටත් දානවා එතකොට Zoom data වලින් නැත්නම් YouTube data වලින් එකම පාඩම දෙකෙන්ම දානවා බලන්න පුළුවන් ඇප් එකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙබ් එකට ගිහිල්ලා එතකොට යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරන්න live එකට එන්නත් පුළුවන් රෙකෝඩින් බලනවා නම් අර දෙකෙන් එකට යන්නවා හරි හෝල් ක්ලාස් ඉන්න අය ඔන්ලයින් ඉන්න අනිවාර්ය නෑ මේවා හැම එකක්ම හෝල් ක්ලාස් කරනවා මම ඔන්ලයින් එක කරන්නේ ඔන්ලයින් ඉන්න දරුවෝ වෙනුවෙන් ඔන්ලයින් එකේ වෙනම සිලබස් එක යනවා අපි තියරි සඳුදා බදාදා කතා කරනවා
රිවිෂන් අඟහරුවාදා බ්‍රහස්පතින්දා කතා කරමු. ඔන්ලයින් වල හෝල් ක්ලාස් සුපුරුදු විදිහට ඒටි කියනවා. එතකොට තව ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඔන්ලයින් එකට එනවා නම් හරි හෝල් හරි කමන්නේ සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන්. වැඩ ටික මේ විදිහට කරගෙන යන්න. එතකොට අපි ඔයාට දෙකේම ඉන්න ඕන නම් දෙකේම ඉන්නත් පුළුවන්. හරි. ඔයාට දෙකේම ඉන්න ඕන නම් දෙකේම ඉන්න පුළුවන්. එතකොට සබ්ජෙක්ට් එක දෙපාරක් ඉගෙන ගන්නවා. හරියට නිකන් අර පාඩම් කරා වගේ තමයි. ඔයාලගේ නෝට් එකක් තියෙනවා හෝල් ක්ලාස් වලත් ලියාගෙන. ඊට පස්සේ මේකෙත් ඉන්නවා. එතකොට ඇප් එකක් දාගෙන තියාගෙන ඉන්න. ඒතර ඇප් එකෙන් බලන්නත් පුළුවන්. ඇප් එකට යද්දි නෝමල් ඩේටා වලින් යන්න ඕනේ. කියන්නේ ඇප් එකට යනවා කියන්නේ ඉතින් පොඩි කියන්නේ ඩේටා ඉතාමත් අවම ප්‍රමාණයක් නේ. කියන්නේ කිලෝ බයිට් ගාණක්. ඇප් එක කනෙක්ට් වුණාට පස්සේ ඇප් එකේ වැඩ කරන්න තියෙන්නේ මේ වගේ. නෑ නෑ ඔන්ලයින් එන එක අනිවාර්ය නෑ. හරිද? ඔන්ලයින් ඔන්ලයින් කියන්නේ වෙනම ක්ලාස් එකක් ළමයි. මේ 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 යන්නේ වෙනම ක්ලාස් එකක්. මේක හෝල් ක්ලාස් වලක් කරන පාඩම. හරි. එතකොට මේ VPN දාගෙන යන අය ඉන්නවා. එහෙම පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට කැමති විදිහකට. Apple phone තියන අය web එකෙන් යන. Apple තියන අය web එකෙන් යන්න, Android තියන අය app එකෙන් යන්න, Android අයට app එකෙන් යන්නත් පුළුවන්. හරි. එතකොට මේක 24 25 දෙගොල්ලටම අදාළ තියරි පාඩම. තියරි පාඩම් ටික දෙගොල්ලටම අදාළයි. රිවිෂන් එක තමයි 24ට යන්නේ. 24 25 දෙකටම තියරි අදාළ. රයිට්. තියරි පාඩම් ටිකනේ. රයිට්. එතකොට මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දි ওই වේගය ගැන තමයි කතා කරන්නේ. කිසියම් වෙනස් වීමකදී එහෙම නැත්නම් විපර්යාසයකදී ඒකීය කාලයකදී එහෙම නැත්නම් තප්පරයකදී සිද්ධ වෙන වෙනස් වීම ප්‍රමාණයට තමයි අපි කිව්වේ ප්‍රතික්‍රියා සිග්නතාවය. ඕක තව විදිහකට අර්ථ දක්වනවා සාන්ද්‍රණ වෙනස ඇසුරින්. හරිද? අලුත් රූලකට යම් පුතේ අලුත් රූලකට යම් බොහෝ ප්‍රතික්‍රියාවල බොහෝ රසායනික ප්‍රතික්‍රියාවල බොහෝ රසායනික ප්‍රතික්‍රියාවල බොහෝ රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී බොහෝ රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩුවන අතර ප්‍රතික්‍රියක සාන්ද්‍රණය කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රමාණය ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩුවන අතර කාලයක් සමග ඵල සාන්ද්‍රණය ඉහළ යයි. කාලයක් සමග ඵල සාන්ද්‍රණය ඉහළ යයි. කාලයක් සමග ඵල සාන්ද්‍රණය ඉහළ යයි. එබැවින් සාන්ද්‍රණය ඇසුරින්ද ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය එබැවින් සාන්ද්‍රණය ඇසුරින්ද ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය පහත පරිදි අර්ථ දැක්විය හැක.
එබැවින් සාන්ද්‍රණය ඇසුරින්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පහත පරිදි අර්ථ දැක්විය හැක. පහත පරිදි අර්ථ දැක්විය හැක. හරි. පොතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ අර්ථ දක්වන්නේ සාන්ද්‍රණය ඇසුරින් මෙහෙමයි. වෙන පාටක් ගන්න වෙන පාටකින් ලියමු, අලුත් රූලකට යන්න, වෙන පාටකින් අලුත් රූලකට යන්න ඒකීය කාලයකදී කියලා පටන් ගමු. හරි, අලුත් රූලක ලියන්න ඒකීය කාලයකදී ඒකීය කාලයකදී සිදුවන සාන්ද්‍රණයේ වෙනස සිදුවන සාන්ද්‍රණයේ වෙනස සිදුවන ඒකීය කාලයකදී සිදුවන සාන්ද්‍රණයේ වෙනස ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ලෙස අර්ථ දැක්විය හැක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ලෙස අර්ථ දැක්විය හැක. ඒකීය කාලයකදී සිදුවන සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ලෙස අර්ථ දැක්විය හැක. අර්ථ දැක්විය හැක. right. පුතේ මේක ලියා ගන්න, මේ මේ රතු පාටින් තියෙන එකයි මේ සේරම ලියා ගන්න මේ තියෙන විදිහටම. මේ තියෙන ටික ඔක්කොම මේ තියෙන විදිහටම ලියා ගන්න. ප්‍රතික්‍රියක තියෙනවා, ඵල තියෙනවා, HCl තියෙනවා, NaOH තියෙනවා, NaCl තියෙනවා, H2O තියෙනවා, මෙයා අඩු වෙනවා, අරයා වැඩි වෙනවා. ඉක්මනට ලියා ගන්න. ඉවරද පුතේ? ඉක්මන් කරා. මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඒ අත්සේ ඔයාලට තියෙන ගැටලු මොනා හරි තියෙනවා නම් අහන්න. දැන් අපි හදන්නේ, අපි ඉගෙන ගන්න හදන්නේ මේ ප්‍රතික්‍රියාවල වේගය වෙනස් වෙන විදිය. වෙනස් කරන විදිය. කොහොමද වෙනස් කරන්නේ? සහ ඔය ඔන්ලයින් ඉන්න අය, මේ ඔන්ලයින් ඉන්න අය, ඔය මේ කරුණා කරලා ඔයාලගේ ටියුට් එවනකොට ෆෝන් ඔන් එකේ තියාගන්න. දැන් කුරියෙක් ආපහු අනිත් පැත්තට කතා කරලා කියනවා මොබයිල් ඕෆ් කරලා තියෙන්නේ. හරි, එහෙම කියලා. ඇප් එක එහෙම නැත්තම් වෙබ් එක ගන්නව නම් මේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. මේ තියෙන ඇඩ්මින් නම්බර් එක රයිට් ලියාගෙන ඉවරද පුතේ? පහලින් ලියමු. ඉහත දැක්වෙන අම්ල බස්ම ප්‍රතික්‍රියාවේ, මේකට යටින් ලියන්න, ඉහත දැක්වෙන අම්ල බස්ම ප්‍රතික්‍රියාවේ
ඉහළ දැක්වෙන අම්ල බාෂ්ප ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක කාලයත් සමග ශීඝ්‍රයෙන් අඩුවන අතර ප්‍රතික්‍රියක කාලයක් සමග ශීඝ්‍රයෙන් අඩුවන අතර ප්‍රතික්‍රියක කාලයක් සමග ශීඝ්‍රයෙන් අඩුවන අතර එන්නේ අඩු වෙනවා කාලයක් සමග ශීඝ්‍රයෙන් අඩුවන අතර ඵල වැඩ කරන්නේ ළමයි ඵල සෑදෙන ශීඝ්‍රතාව ඵල සෑදී ඵල සෑදෙන ප්‍රමාණය නැත්නම් ඵල සෑදෙන ප්‍රමාණය ඵල සෑදෙන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ ක්‍රමයෙන් වැඩි වේ ක්‍රමයෙන් වැඩි වේ වෙන පාටකට මාරු වෙන හොදේ වෙන පාටකට මාරු වෙන්න බොහෝ ප්‍රතික්‍රියාවල බොහෝ ප්‍රතික්‍රියාවල වෙන පාඩක ලියන්නේ දිගටම ලියයන් බොහෝ ප්‍රතික්‍රියාවල ආරම්භයේදී වැඩි වේගයක් පවතින අතර ආරම්භයේදී වැඩි වේගයක් පවතින අතර ආරම්භයේදී වැඩි වේගයක් පවතින අතර කාලයක් සමග එහි වේගය ක්‍රමයෙන් අඩු වී යයි 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 පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වියෝජනයට අදාළ වියෝජනය කියන පොතේ වෙන් වෙනවා වියෝජනයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාවයි තුලිත රසායනික ප්‍රතික්‍රියාවයි මං අර ඉස්සල්ලා කිව්ව නේද පුතේ මේ හෝල් ක්ලාස් ඉන්න අය මේකට ඉන්න ඕනේ නැහැ කියලා. ළමයි 15ක් විතර එතකොට අයින් වුණා. දැන් එතකොට කාටද මේවා කියන්නේ? මේ වෙලාවේ වෙන වැඩකුත් නැත්තම්. ඇප් එකට ෆෝන් එකට Zoom data තියෙනවා නම්. හරි. Zoom data නැතත් කමන්නේ. පාඩම හෝල් ක්ලාස් එකේ කෙරුණත් කමක් නැහැ කියලා මේකේ ඉන්නේ කියන්නේ ඉතින් ඒ ජීවිත ගැන අපිට ආයි කතා කරන්න දෙයක් නැහැ. සහ සමහර ළමයි ඉන්නවා ජීවිතේ එක පාඩමක් එක පාරක් ඉගෙන ගත්තම ඇති. ආයේ දෙපාර දෙපාර මොන කෙහෙල් මලකට දෝක ඉගෙන ගන්න. මොකටද වැඩිපුර ඉගෙන ගත්ත කියලා කාටද? නේ? මතක තියාගන්න ඉගෙන ගන්න හැම වචනයක්ම අලුතින් ඉගෙන ගන්න හැම දෙයක්ම අනාගතයේදී සල්ලි වෙනවා අනාගතයේදී සල්ලි වෙනවා ලක්ෂ ගණන් වලින් අනාගතයේදී ඔය ඉගෙන ගන්න හැම වචනයක් මේ ඉගෙන ගන්න හැම සාධකයක්ම අනාගතේ සල්ලි නැද්ද හොඳට මතක තියාගන්න මට මගේ ගුරුවරු උගන්වපුවා නෙවෙයිද මම මේ සල්ලි කරන්නේ මම උගන්නලා මම රස්සාවක් කරනවා රස්සාවත් උගන්නනේ ඊට අමතරව අමතර පන්ති කරනවා ඒකත් උගන්නනේ ඒ දෙකෙන්ම මං සල්ලි හොයන්නේ නැද්ද
ඒ සල්ලි හොයන්නේ මට මම ඉගෙන ගත්ත දේවල් නෙවෙයි විකුණන්නේ. හැබැයි අර වෙනසකට තියෙන්නේ අපේ ආදායම් වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයේ ඉන්න ඔයාලා වගේ දරුවෝ ඔයාලගේ පරම්පරාවල මොළ හැදෙනවා. හරි. යමක් ඉගෙන ගන්න උගත්තු වැඩි වෙනවා. ඒක තමයි අපේ අර පින්වන්ත වෘතියක් කියන්නේ ඒක. සල්ලි හම්බ කරාට සල්ලි හෙව්වට සල්ලි ගත්තට ඒක අර දොස්තර වෛද්‍යවරයෙක් තම වගේ වගේනේ. වෛද්‍යවරයා බෙහෙත් දුන්නම සල්ලි වලට දෙන්නේ බෙහෙත්. ඔපරේෂන් එක කරන්නේ සල්ලි වලට. හැබැයි ළෙඩේ සනීප වෙනවනේ. පින් සිද්ධ වෙනවනේ. මේක එහෙම නෙමෙයි. දැන් ඔයා ඉගෙන ගන්න හැම දෙයක්ම ඔයාට මොලේ තිබුණොත් ඔයා අනාගතේ විකුණනවා. ඒ විකුණන්නේ රස්සාවක් කරන්න නෙමෙයි හදන්නේ. රස්සාවක් කරනවා කියන්නේ ඔයා උගත් දේ විකුණන එක මාසයක් ගන්න. හරි. මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ. මේ මේක ඉගෙන ගත්තානන්නේ දවසකට එක පොඩි දෙයක් ඉගෙන ගන්න. අනාගතයේ මේ පඩිය තමයි මේ වැඩි කරන්නේ. අනාගතයේ ඔයාගේ සැලරි එක මේ වැඩි වෙන්නේ. ඔය ඔයා පරිප්පුව කන්නේ ඒක වැඩි කරගන්න රයිට්. ඒ නිසා හැම තිස්සෙම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න අලුත් දෙයක්. කුණු හබ්බ නෙවෙයි අලුත් දෙයක්. මේක තුලිත නැහැ. තුලිත නැහැ කියන්නේ අහගන්නකෝ ඒකත් කියලා දෙන්නකෝ මෙතනදිම. තුලිත නැහැ කියන්නේ පුතේ අර පැත්තේ ඔක්සිජන් තුනක් තියෙන. මේ පැත්තේ ඔක්සිජන් තියෙන්නේ දෙකයි. අර පැත්තේ නයිට්‍රජන් එකක් තියෙනවා මේ පැත්තේ නයිට්‍රජන් එකක් තියෙනවා. ඒක ඕකේ. නයිට්‍රජන් ගාන හරි. ඔක්සිජන් ගාන සමාන නැහැ. ඒ නිසා අපි දෙපැත්ත බැලන්ස් කරන්න මේ ඉස්සරහින් අපිට ඉලක්කම් දාන්න අවසර තියෙනවා. ඉස්සරහින් අපිට මේ පහලින් දාන්න බෑ. එතකොට සංයෝගයේ නම වෙනස් වෙනවා. අපිට අවසර තියෙන්නේ පුතේ මේ සංයෝගවලට ඉස්සරහින් ඉලක්කම් දාලා දෙපැත්තේ තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණ බැලන්ස් කරන්න. ඒකට තමයි තුලිත රසායනික සමීකරණයක් කියන්නේ. මේ තියෙන්නේ පුතේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. දැන් මූට මේකේ දෙකේ ඉලක්කම් භාගී ඉලක්කම් අස්සේ පල්ලේ රිංගවන්න බෑ. එතකොට උගේ නමම වෙනස් වෙනවා. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේ නයිට්‍රස් ඔක්සයිඩ් මේ තියෙන ඔක්සිජන් මෙයා නිකන් තියෙද්දී අවුව වැටුනම මේ දෙන්න බවට පත් වෙනවා. එතකොට ඔය මේ තියෙන්නේ ප්‍රතික්‍රියක අර තියෙන්නේ ඵල. දැන් O2 මෙතන දෙකයි අර පැත්තේ O2 තුනයි. මම මෙතනට දෙකේ ඉලක්කමක් දා. මට මගේ බලාපොරොත්තු ඒ පැත්තේ O2 හතරක් කරගන්න. දැන් හරිනේ ඔක්සිජන් හතරයි මේ පැත්තේ. O2 අතරේ ඉන්නවා මෙතන ඔක්සිජන් දෙකක් ඉන්න ඔක්කොම හතරයි. මේ පැත්තේ ඔක්සිජන් දෙකයි ඉඳ තියෙන්නේ. මම මෙතන දෙකේ ඉලක්කමක් දැම්මම දෙවරක් දෙක දැන් හතරක් වුණා මේ පැත්තේ. නයිට්‍රජන් මෙතන දෙකයි මේ පැත්තේ දෙකයි. අන්න දැන් බැලන්ස්. ඕකට තමයි කියන්නේ තුලිත කරනවා කියන්නේ. ප්‍රතික්‍රියාවක් තුලිත කරන්න අපි ඒ විදියට ඉස්සරහින් දාන ඉලක්කමට කියනවා නමක් පුතේ. ලස්සන නමක්. ඔක මං හිතන්නේ සමහර අය අහලා ඇති. සමහර දරුවෝ අහලා නැතිව ඇති. ස්ටොයිකියෝමිතිය. ස්ටොයිකියෝමිතිය. ඔය ප්‍රතික්‍රියාව ලියාගත්තනවා. ලියාගෙන මේ ඉලක්කම දාලා ඉලක්කමට ඊතලයක් ගහලා ලියාගන්න ස්ටොයිකියෝමිතිය කියලා. ස්ටොයිකියෝමිතිය. හරි. පුතේ ස්ටොයිකියෝමිතිය කියුවේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක් තුලිත කරද්දී රසායනික සංයෝගවලට ඉස්සරහින් දාන ඉලක්කමට තමයි කිව්වේ පුතේ මොකක් කියලාද? ස්ටොයිකියෝමිතිය. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවේ මෙයා ප්‍රතික්‍රියකනේ පුතේ. මෙයාට කියන්නේ ප්‍රතික්‍රියක. මෙයා ප්‍රතික්‍රියක. මේ දෙන්නට කියන්නේ පුතේ ඵල.
මෙයා ප්‍රතික්‍රියක මෙයා අරගොල්ල පළ. ප්‍රතික්‍රියාව පටන් ගත්ත වෙලාවේ ඉඳලා මෙයා ටික ටික අඩු වෙනවා අර දෙන්න ටික ටික වැඩි වෙනවා. මං ඒක ප්‍රස්ථාරකින් පෙන්වන්න පුළුවන් මේ විදිහට. ප්‍රස්ථාරකින් පෙන්වන්න පුළුවන් පුතේ ඒක මේ විදිහට. මේ අක්ෂය මෙහෙම x අක්ෂය මෙහෙම මේ අක්ෂයට ගන්නවා පුතේ සාන්ද්‍රණය කියලා සාන්ද්‍රණය මේ අක්ෂයට ගන්නවා කාලය කාලයත් එක්ක NO2 කියන එකේ සාන්ද්‍රණය උඩ තියෙන්නේ පුතේ NO2 කියන එකේ සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා NO2 ඇයි එයා වැය වෙනවනේ මේ ප්‍රතික්‍රියක එන්න එන්න අඩු වෙනවා අපි තේයකට සීනි දාලා දිය කරනවා වගේ තේයකට සීනි දාලා දිය කරද්දි පුතේ කැට සීනි ටික බලාගෙන ඉද්දි අඩු වෙනවා මොනවා වෙනවද දන්නේ ඒක සීනියේ සුක්‍රෝස් අර ජලයත් එක්ක දිය වෙනවා ප්‍රතික්‍රියාව අනේ එක මේ සීනි එන්න එන්න අඩු වෙනවා තේයකට දාපු සීනි ටික ටික දිය වෙලා යනවා එන්න එන්න අඩු වෙනවා එන්න එන්න අඩු වෙනවා හරිනේ මේක වෙනවා ඔයාලා තරුණ වයසට ඇවිල්ලා ලව් කරන්න පටන් ගත්තම තාම නෑ එනට හරි දැන් කරන්නත් එපා තරුණ වයසට ඇවිල්ලා ලව් කරන්න පටන් ගන්න දවස්වල මාර ලව් එකක් තියෙන්නේ පට්ට ලව් පුදුම කෝල් පැය 24යි දවසට පැය 24ක් කෝල් එකේ ලැට් එකට යන්නේ ෆෝන් එක අරගෙන තරුණ වයසට ආව මේ දැන් දැම්ම නෙවෙයි හැබැයි කාලයක් යනකොට අර අර මේ මුලින් තිබ්බ මෙව්ව එක නෑ මුලින් තිබ්බ අර කුතුහලය නෑ කියන්න 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 මේවා දැනන් ඉන්න ඔයා දැනන් ඉන්නේ කොහොඳ අයියා හැඳි ගෑවිලා යන්නේ අන්තිමට යනකොට යනකොට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නෑ ඕනම එක එහෙමයි වේගය අඩු වෙනවා දවසට මැසේජ් 2000ක් ගහපු එක මාස 3කට විතර පස්සේ ගහන්නේ දවසටම මැසේජ් 10යි 15 අවුරුද්දක් යනකොට ගහන්නේ සතියට 1යි මැසේජ් අවුරුදු දෙකක් විතර යනකොට මැසේජ් නෑ බිංදුවට ගිහිල්ලා සීරෝ මේ තේරුණාද ඕනම එක මුලදි තමයි ලොකු වේගයක් තියෙන අවසානට යන යන ටික ටික අඩු වෙනවා හැබැයි මේ බලන ඵල හැදෙන ඵල ඵලමුතේ මුලදි නෑ පස්සේ ක්‍රමක්‍රමයෙන් හැදෙනවා පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා රයිට් ඵල මම වෙන පාටකින් අඳින්නම් එක ඵලයක් අඳිනවා පුතේ මේ පාටින් රෝස පාටින් රෝස පාටින් දුමු මුලදි බිඳුවේ තියෙන ඵල මම O2 අඳින්නම් O2 ඕන් ඔය වගේ මාර්ගයක වැඩි වෙනවා ඵල වැඩි වෙනවා හරිද ප්‍රතික්‍රියක අඩු වෙනවා ඵල වැඩි වෙනවා හරිද ඵල වැඩි වෙනවා කියන්නේ ඔන්න බබාල එකා දෙන්න එන්න ගන්නවා පවුලට අලුතින් එකතු වෙන ඵල මේක අඩු වෙනවා ඵල වැඩි වෙනවා තව ඵල දෙකක් ඉන්නවනේ තව ඵලයක් ඉන්න බබාල දෙන්නෙක් ඉන්න ඒ ඵලෙම වෙන පාටකින් ඉන්න දෙන්න වෙනේද ඒ පාට එහෙමද මෙන්න අනිත් ඵලය U N O no නිමුන්නු නෙවෙයි අන්න නිමුන්නු නෙවෙයි ආ එකක් කියන්න ඕනේ මේ නිමුන්නු නෙවෙයි වෙන්නේ මේකගේ විදිය වෙනස් මුගේ විදිය වෙනස් හරි මෙයා ටිකක් උඩින් ගියපු හේතුව මෙතන දෙකේ ඉලක්කම තිබ්බ හිමි මේ ප්‍රස්තාරේ ඇඳගන්න මේ ප්‍රස්තාරේ ඇඳගන්න මේක ඇඳගන්න මේ අක්ෂයේ සාන්ද්‍රණය අරක කාලය පුළුවන් නම් පාට තුනකින් මේක නිරූපණය කරගන්න NO කියන රේඛාව උඩින් අඳින්න පුතේ මොකද ඒකේ අර මෙතන ස්ටොයිකියෝමීටි දෙකයි ඒක දෙකක් හැදෙන හින්දා ටිකක් ඒකේ සීග්‍රතාව වැඩි එතකොට කාලයත් එක්ක ප්‍රතික්‍රියක අඩු වෙනවා ඵල වැඩි වෙනවා අපි ඒකත් ලියාගමු ඉස්සරහින් මේ තියෙන ප්‍රතික්‍රියකනේ ප්‍රතික්‍රියාව
ප්‍රතික්‍රියක අඩු වෙනවා. මේ තියෙන ප්‍රතික්‍රියක එන්න අඩු වුණා, ඵල එන්න වැඩි වුණා. හරිද පුතේ? රයිට්. අක්ෂ දෙක දැම්මේ මේ සාන්ද්‍රණය කාලය අතර ප්‍රතික්‍රියක සාන්ද්‍රණය එන්න අඩු වෙනවා පුතේ, ඵල සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා කියන එක පෙන්වන්න. ඊළඟ ලියමු, අනුමාතෘකාව ලියන්න පුතේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. රයිට් පුතේ, ප්‍රතික්‍රියාවක වේගය එහෙම නැත්නම් ශීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන් වෙන්න එපයි, ගාන හදන්න ඕන. දැන් අපිට ඕන ප්‍රතික්‍රියාවක වේගය වෙනස් කරන්න, වගේම ප්‍රතික්‍රියාවක වේගය කොච්චරද කියලා කියන්න. ඒතර වේගය මෙච්චර නම් එතකොට ඊට පස්සේ අපිට වැඩි කරාට පස්සේ වේගය මෙච්චරයි කියලා කියන්න පුළුවන්. වේගය ගණනය කරා. ඒතර වේගය ගණනය කරන්න අපි පාවිච්චි කරනවා ප්‍රතික්‍රියාවක සිද්ධ වෙන සාන්ද්‍රණයේ වෙනස. උදාහරණයක් විදිහට සාන්ද්‍රණය මයින ඒකකයේ වෙන්නේ පුතේ, මගේ වීඩියෝ එකක් තියෙනවා YouTube channel එකේ, ඕනනම් බලන්න පුළුවන් සාන්ද්‍රණය මවුලය කියලා. සාන්ද්‍රණය කියලා කියන්නේ දිය වෙලා තියෙන ප්‍රමාණය. දිය වෙලා තියෙන ප්‍රමාණය. මම සරලව වෙන මෙහෙම එකක් කියන්නකෝ. සාන්ද්‍රණය කිව්වම කොටසක් බය වෙනවා, ලීව් වෙනවා. බයයි නම් දැනටත් ඔය බටන් එක ඔබන්න. ඔතන තියෙන සාන්ද්‍රණය කියන වචනේ අහුන ගමන් සමහරු බය බීරාන්ත වෙනවා. බුදු අම්ම ඔලෙවල් විද්‍යාව ෆේල් වෙන්න ගියේ තෝක නිසා. සාන්ද්‍රණය මවුලය බෑ. ඇයි බැරි? ඒක එහෙට පට්ට සීරියස් ගත්ත හින්ද. එතනම සාන්ද්‍රණය කියන එක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. සාන්ද්‍රණය ඔයාලම මට උගන්නයි. දැන් සාන්ද්‍රණය මේ තියෙන්නේ පිරිසි කෝප්පයක්. මේකේ කිරි කහටයි දාලා තියෙනවා. මේකට දානවා සීනි හැඳි දෙකක්. හරි, සීනි හැඳි දෙකක්, සීනි තේ හැඳි දෙකක් දා මේ තේකට. සාමාන්‍යයෙන් පිට කෙනෙක් ගෙදරට ආවම ඔහොම තමයි තේ එකක් හදලා දෙන්නේ මේ දවස්වල. සීනි මිලත් එක්ක, සීනි මං හිතන්නේ 300කට කිට්ටුයි. අද කහට දෙන්නේ සීනි නැතුව. ඔක දැන් දෙවෙනි, තව ඔයා යනවා යාළුවෙක් ගෙදර.
ඒ සයිස් මත ඒකට කිරි ඔන්න දාලා යාළුවාගේ ගෙදර යාළුවා කියනවානේ ඔයාට ඒකක් හදාගන්නකෝ ඉතින් සීනි ඔයාට ඇති තරම් දාගන්න අපි දන්නේ නෑනේ සීනි හැදි දානවා 10ක් සීනි හැදි 10ක්ම පහක් අඳින්නම් සීනි හැදි 10ක් දාගන්න යාළුවෙගේ ගෙදර ගිහලා ඒ සයිස්ම කෝප් එකට තේ එක හදාගන්න මේ තියෙන්නේ පුතේ පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුව හරි මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය මං කෑල්ල යඳලා තියෙන්නේ මේ පරාක්‍රම සමුද්‍රය ඕකට මේ පොසොන් පොයට ගිහිල්ලා අතහරිනවා කොල්ලෙක් සීනි කිලෝ 50 මං අහන්නේ ඒ අවස්ථාවේද සීනි සාන්ද්‍රණය වැඩි බි අවස්ථාවේද සී අවස්ථාවේද සාන්ද්‍රණය වැඩිම සීනි සාන්ද්‍රණය වැඩිම ඒ අවස්ථාවේද බි අවස්ථාවේද සී අවස්ථාවේද ඒ අවස්ථාවේද පි අවස්ථාවේද සී අවස්ථාවේද සීනි සාන්ද්‍රණය වැඩිම සීනි සාන්ද්‍රණය වැඩිම B අවස්ථාව මේක වලග උත්තරේ හරි සීනි සාන්ද්‍රණය වැඩිම B අවස්ථාවේ ඇයි B අවස්ථාවේ සාන්ද්‍රණය වැඩි ඔයාලා ඇයි C B අවස්ථාවේ ඔයාලට තේරුණා හරි ඕකට තමයි සාන්ද්‍රණය කියන්නේ හරිනේ දැන් සාන්ද්‍රණය දැන් කවුරු හරි ද සාන්ද්‍රණය හෙන්න අමාරුයි අම්මෝ සාන්ද්‍රණය එනවා නම් බුදු අම්මෝ ඔළුව රිදෙනු දෙන්නේ තුන් දෙනේ ලී වුණා ආන්ද්‍රණය කියන්නේ ඉස්සර ඉස්සර හදිය. ආන්ද්‍රණය කියන්නේ මහ ලොකු මගුලක් නෙවෙයි ළමයි දිය වෙලා තියෙන ප්‍රමාණය. දැන් ඇයි ඔයාලා මේ පරාක්‍රම සමුද්‍රයේ කිලෝ 50ක් සීනි දාද්දි සාන්ද්‍රණය අඩුයි කිව්වේ? කිලෝ 50ක් මෙතන හැඳි 10ක් නෙමෙයි. ඔයා එඩිටර වුණා මේකට කිලෝ 50ක් දැම්මත් ඒකේ සාන්ද්‍රණය මේකට වඩා අඩුයි. ඇයි මොකක්ද හේතුව එතන කිලෝ 50 දැම්මට දාන්නේ පුතේ එන පත වැවකට දිය වෙන ද්‍රව පරිමාව වැඩි මෙතන හැඳි 10 දාන්නේ කෝප් එකට දිය වෙන ද්‍රව පරිමාව අඩුයි හරි එතකොට මේකේ සාන්ද්‍රණය වැඩි මේක ඔයාලගේ ගෙදර ඔය නැට්ට වන වල ඉන්න බලුනකුටටත් තේරෙනවනේ එතකොට බලුනකුටට තේරෙන සාන්ද්‍රණය ඔයාට ඔලෙවල් උගන්නද්දි තේරුන්නේ කියන්නේ බොරුනේ. සාන්ද්‍රණය වැඩිම මේකේ. හරිනේ දිය වෙලා තියෙන ප්‍රමාණය. ඔය සාන්ද්‍රණය මනින ඒකකය පුතේ මවුල ඝන ඩෙසිමීටරයට. ඒ ගැන කලබල වෙන්න එපා. ඝන ඩෙසිමීටර කියන්නේ ලීටරේම තමයි. ලීටරේක දිය වෙලා තියෙන මවුල ගන්න. හරි. සාන්ද්‍රණය මයින ඒකකය මවුල ඝන ඩෙසිමීටරයට මම මවුලේ සාන්ද්‍රණය කියලා වීඩියෝ එකක් දාලා තියෙන YouTube channel එකේ මගේ ඒක බලන්න. Subscribe කරන්න ඕනේ නැහැ බලන්න. හරි. බලලා තවදුරටත් මේක ඉගෙන ගන්න. 1 ලීටරයක දිය වෙලා තියෙන මේක මෙහෙම ලිව්වත් හරියා. මවුල ප්‍රමාණය තමයි අපි කියන්නේ සාන්ද්‍රණය කියන්නේ. එතකොට දැන් සාන්ද්‍රණ වෙනසෙන් තමයි අපි ප්‍රතික්‍රියාවක වේගය හොයන්න යන්නේ. හරිනේ? ප්‍රතික්‍රියාවක වේගය හොයන්න යන්නේ සාන්ද්‍රණ වෙනසෙන්. අපි ලියුවේ ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය ගණනය කිරීම සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීමනේ. ලියන්න මෙන්න මෙහෙම. ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය සෙවීමේදී ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය සෙවීමේදී ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය සෙවීමේදී ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය සෙවීමේදී ප්‍රතික්‍රියකවල සිදුවන සාන්ද්‍රණ අඩුවීම හෝ
ලියාගන්න පැහැදිලිව ප්‍රතික්‍රියකවල සිදුවන සාන්ද්‍රණ අඩුවීම හෝ සාන්ද්‍රණ අඩුවීම හෝ ඵලවල සිදුවන සාන්ද්‍රණ වැඩිවීම ඵලවල සිදුවන සාන්ද්‍රණ වැඩිවීම සැලකිල්ලට ගනී සැලකිල්ලට ගනී ඒ අනුව ඒ අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පහත පරිදි ලබාගත හැක. පහත පරිදි ලබාගත හැක. අලුත් රූලකට යන්න පුතේ. අලුත් රූලකට යන්න. අලුත් රූලකට යන්න ලියන්න. පහත දැක්වෙන්නේ. පහත දැක්වෙන්නේ ඒ හා බී ප්‍රතික්‍රියා කොට ඒ හා බී ප්‍රතික්‍රියා කොට සී සෑදීමට අදාළ ප්‍රතික්‍රියාව සැලකූ විට සී ඒ හා බී ප්‍රතික්‍රියා කොට සී සෑදීමට අදාළ ප්‍රතික්‍රියාව සැලකූ විට සී සෑදීමට අදාළ ප්‍රතික්‍රියාව සැලකූ විට කමාවක් දාන්න පුතේ කමාවක් දාන්න මේක ලියන්න අහගෙන ඉන්න මේක ලියන්න ඒ ධන බී ඊතලයක් සී කියලා ලියන්න මුලින් අහගෙන ඉන්න මේ තියෙන්නේ ඒ වැයවීමේ මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි පුතේ ඒහි සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වූ කාලය ඒක අපි ලියනවා සංකේත වලින්
ඔය සාන්ද්‍රණය කියන එකට කොටු වරහණක් දානවා. එතකොට මේකෙන් කියන්නේ ඒ කොටු වරහණෙන් කියන්නේ සාන්ද්‍රණය. මේ ත්‍රිකෝණයෙන් කියන්නේ පුතේ ඩෙල්ටා. ඩෙල්ටා කියන්නේ වෙනස. එතකොට ඒහි කොටු වරහණ සාන්ද්‍රණ ඩෙල්ටා කියන්නේ වෙනස. බෙදීම කාලයේ වෙනස. ඩෙල්ටා ටී කියන්නේ කාලයේ වෙනස. මේකට කියන්නේ ඩෙල්ටා. හරි. මෙතන ඍණ ලකුණක් දාලා තියෙනවා. ඒක දැනට ඍණ දාගන්න ඇයි කියලා මම තව ටිකකින් කියන්න. ඍණ ලකුණක් දාලා තියෙනවා. ඒක ඇයි කියලා මම පස්සේ කියන්න. සේරම ලියා. මෙතන වචනයක් අහු වෙනවාට මධ්‍යන්‍ය කියලා ඒකත් ලියාගන්න. ඒක ඇයි කියලා මම ඒක මොකද්ද කියලා මම පස්සේ කියන්න. පස්සේ කියන ඒවා දෙකක් කිව්වා මතකද? මොන මතකද සර් නේද? පස්සේ කියන ඒවා දෙකක් කිව්වා මතකද? බණ්ඩ ලියාගන්න පුතේ. හරිද? රයිට්. පහලින් ලියන්න පුතේ. පහලින් ලියන්න. තරු ලකුණ දාලා ලියන්න. පළවෙනි තරු ලකුණ රතු පාට ලිව්වත් කමන්නේ. පළවෙනි තරු ලකුණ ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා පළවෙනි තරු ලකුණ ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පමණක් මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පමණක් ඇවරේජ් එක සාමාන්‍යයෙන් මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පමණක් ගණනය කරනු ලබන අතර ගණනය කරනු ලබන අතර එයට හේතුව වන්නේ එයට හේතුව වන්නේ එයට හේතුව වන්නේ ඕනෑම ප්‍රතික්‍රියාවක ඕනෑම ප්‍රතික්‍රියාවක ආරම්භක වේගය වැඩිවීමත් අවසානය ඉතා සෙමෙන් සිදුවීමත් හේතුවෙනි. අවසානය ඉතා සෙමෙන් සිදුවීමත් හේතුවෙනි. අවසානය ඉතා සෙමෙන් සිදුවීමත් හේතුවෙනි. ආයෙත් කියනවා පුතේ. ආයෙත් කියනවා තේරුම් කරනවා අහගන්න ලියන්න එපා. ඕනම ප්‍රතික්‍රියාවක මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තමයි අපි හොයන්නේ. ඒකට හේතුව ඕනම රියැක්ෂන් එකක් පුතේ පටන් ගන්නකොට සටසට ගාලා සිද්ධ වෙනවා. අර මං කලින් කිව්වා වගේ ලව් කරනවා වගේ තමයි. හැබැයි කල්යන්න 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 ඒක බොහොම ඔතෑණි වෙනවා. ඒක හෙමින් වෙන්න ගන්නවා. එතකොට අපිට නිවැරදිවම වේගෙ මෙච්චර කියලා මේක කියන්න බෑනේ. ඒ නිසා අපි ඇවරේජ් එහෙම නැත්නම් මැද එහෙම නැත්නම් සාමාන්‍ය අගයක් තමයි පුතේ වේගයේ විදිහට ගණනය කරන්නේ. එතකොට වේගයේ විදිහට ගණනය කරන සාමාන්‍ය අගය නිසා තමයි මධ්‍යන්‍ය කියලා දාන්නේ. ඒකයි පළවෙනි තරු ලකුණෙන් කිව්වේ. ඕන ප්‍රතික්‍රියාවක් ආරම්භයේදී වේගවත් පස්සේ හෙමින් නා. ඒ නිසා තමයි අර මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියලා දාන්නේ. ඒක දාන්න ඕනේ. හරි. දෙවෙනි තරු ලකුණ පුතේ ඒකත් රතු පාටින්. දෙවෙනි තරු ලකුණ
ඕනෑම ප්‍රතික්‍රියකයක් සඳහා ප්‍රතික්‍රියක වලට විතරයි මේක ඕනෑම ප්‍රතික්‍රියකයක් සඳහා ඕනෑම ප්‍රතික්‍රියකයක් සඳහා ශීඝ්‍රතාවය ගණනය කරනු ලබන ප්‍රකාශනයේදී 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 ඉදිරියෙන් ඍණ ලකුණක් යෙදීම සිදු කරයි ඉදිරියෙන් ඍණ ලකුණක් යෙදීම සිදු කරයි ඉදිරියෙන් ඍණ ලකුණක් යෙදීම සිදු කරයි එයට හේතුව වන්නේ ඒකටම ලියන්න එයට හේතුව වන්නේ ශීඝ්‍රතාවය කිසිදු අවස්ථාවක ශීඝ්‍රතාවය කිසිදු අවස්ථාවක ඍණ නොවීම ඍණ නොවීම පිණිසයි ශීඝ්‍රතාවය කිසිදු අවස්ථාවක ඍණ නොවීම පිණිසයි right පුතේ ඔන්න දැන් මධ්‍යන්නේ කියලා දාපු එකටයි ඍණ දාපු එකටයි හේතුව පැහැදිලි කරා දැන් අපි b ට ලිව්වොත් b වැයවීමේ මධ්‍යන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියලා ඍණ ඩෙල්ටා b කොටු වරහන ඇතුලේ බෙදීම ඩෙල්ටා t ඒකත් මන් දෙන්න ලියන ඔයාලත් ලියන්න මාත් එක්ක ඔයාලත් ලියන්න يعني b වැයවීමේ ශීඝ්‍රතාව ලියන්න පුතේ b වැයවීමේ මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ඍණ ඩෙල්ටා කොටු වරහන අස්සේ b බෙදීම ඩෙල්ටා t එච්චරයි වැය වෙන කෙනෙක් ලිව්වොත් ප්‍රතික්‍රියකයක් ලිව්වොත් විතරයි පුතේ ඉස්සරහින් ඍණ දාන්නේ. එතකොට C සෑදීමේ මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. සමානයි ඍණ දාන්නේ පුතේ ඩෙල්ටා C කොටු වරහන ඩෙල්ටා T. ඒකත් ලියන්න. ඒකත් ලියන්න. ඉවරද? ඔය දෙකම ලියන්න පුතේ මං ගානකින් කියලා දෙනවා ඊළඟට. මේ ටික තේරුණොත් එහෙම මේ කියන ටික තේරුණාට පස්සේ ඔයාට ශීඝ්‍රතාව ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි.
එච්චරයි. ඊළඟට මං කියා දෙන ගාන ඔයාට තේරෙනවා නම් ප්‍රතික්‍රියා සීක්‍රතාවය ඔයා තවදුරටත් ඉගෙන ගන්න ඕනේ. ලීව් වෙන අයින් වෙන ක්ලෝස් කරා ඩිස්කනෙක්ට් කරා. හරිද පුතේ? රයිට්. ගානක් හදන්න හදන්න යා. අද මුද ගාන සී සෑදීමේ මධ්‍යම ප්‍රතික්‍රියා සීකෘතා ඩෙල්ටා කොටු වරහනන්සේ සී බෙදීම ඩෙල්ටා ටී රයිට්. මෙන්න ගාන ප්‍රශ්න ලියන පුතේ. පහත දැක්වෙන්නේ ඒ හා බි ප්‍රතික්‍රියා කොට ගානක් ලියන පුතේ. ඒ හා බි ප්‍රතික්‍රියා කොට AHB ප්‍රතික්‍රියා කොට C සෑදීමට අදාළ ප්‍රතික්‍රියාවේ ඒහි ආරම්භක හා තත්පර 12කට පසු ඒහි ආරම්භක හා තත්පර 12කට පසු සාන්ද්‍රණ දැක්වෙන ආකාරයයි. රයිට් පුතේ, මේ ටික ලියා ගන්න. මේ ගාන හදන්න පුළුවන් නම් හදන්න, තාම කියලා දුන්නේ නැහැ. ඔය ටික ලියා ගන්නකො. ඒ ධන බී තලයක් සී ටී සමානයි බිංදුවේදී 0.5 මවුල ගණ ඩෙසිමීටරයට, ටී සමානයි 12දී 0.02 මවුල ගණ ඩෙසිමීටරයට. සාන්ද්‍රණ දෙක දීලා තියෙනවා.
right. හරි නේද පුතේ? හරි. දැන් හොඳට බලා ගන්න. ප්‍රශ්නේ පැහැදිලි කරනවා බලා ගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයක්. එයා මුලින්, ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගන්න කලින්, බීට් එක එකතු කරන්න කලින් 0.5ක් තියෙනවා. මවුලකර ඩෙසිමීටරයක් අමතක කරලා දාන්නකෝ. 0.5ක් තියෙනවා. තප්පර 12කට පස්සේ ඒකේ තියෙන පුතේ 0.02යි. අඩු වෙලාද වැඩි වෙලාද? තප්පර 12කට පස්සේ තියෙන්නේ 0.02යි. අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා කියන එක තේරෙනවනේ. හරිද? අඩු වෙලා කියන එක තේරෙනවා. ඇත්තටම සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා. රයිට්. ඇත්තට සාන්ද්‍රණය අඩු වෙලා. කාලය කොච්චර ගත වෙලාද? තප්පර 12යි. තප්පර 12යි. රයිට්. එහෙනම් ඔන්න මම හොයන්න හදන්නේ ඒ වැයවීමේ මධ්‍යඤ්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. ඒ වැයවීමේ මධ්‍යඤ්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. ඒ වැයවීමේ මධ්‍යඤ්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. ඒ වැයවීමේ මධ්‍යඤ්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සමානයි ඍණ ඩෙල්ටා ඒ කොටු වරහන, ඒ කියන්නේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා ටී. ඇයි ඍණ දැම්මේ කියලා ඔන්න ඔයාලට දැන් තේරෙනවා. ඍණ ලකුණ හොම්ම හිටපුවා. සාන්ද්‍රණ වෙනස හැමතිස්සෙම වෙනස ගන්න පුතේ පස්සේ යගෙන් තමයි ඉස්සල්ලාගේ අඩු කරන්නේ. ආයෙත් කියනවා ඕනම වෙලාවක වෙනසක් හොයන්නේ පසු අගය ඍණ පෙර අගය. එතකොට මෙතන පසු අගය වෙන්නේ 0.02යි. පෙර අගය වෙන්නේ 0.5යි. 0.02 0.5ක් අඩු කරනවා. බෙදනවා පුතේ ගත වෙච්ච කාලය තප්පර 12. ආයෙත් කියනවා පසු අගයෙන් තමයි පෙර අගය අඩු කරන්නේ. මේවා අඩු කරන්න අවදානමක් ගන්න එපා. කරුණා කරලා කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. කැල් එක පාවිච්චි කරන්න. දශම බිංදුවයි දෙකෙන් අඩු කරොත් පුතේ දශම පහක්. අපිට එන්නේ ඍණ බිංදුවයි දශම හතරයි අටක් වරහන අස්සේ. වරහන ඇතුලේ එන්නේ ඍණ බිංදුවයි දශම හතරයි අටක්. වරහන ඇතුලේ ඍණ බිංදුවයි දශම හතරයි අටක් එන නිසා අපි ඒ ඍණ උත්තරේ ධන කරන්න තමයි මුල ඉඳලම ඍණ ලකුණක් දාගෙන යන්නේ. හරි, මුල ඉඳලම අර මූද හත්ගව්වක් තියලා අර මොකක්ද එක ගහගෙන යනවා වගේ අපි මුල ඉඳලම ඍණ දාගෙන යන්නේ. අනිවාර්යෙන් වරහන ඇතුලේ ඉන්නේ ඍණ ලකුණක් බව දන්නා නිසා. ඇතුලේ ඉන ඍණ එළියේ ඉන ඍණෙන් වැඩි වුණාම ධනවීම පිණිස. එතකොට උත්තරේ එන්නේ ඍණ වරහන ඇතුලේ ඉන්නේ පුතේ ඍණ 0.48 බෙදීම 12 තප්පර. මෙයා මවුල ඝන ඩෙසිමීටරයට. ඍණයි ඍණයි ගුණ වෙලා ධන වෙනවා. 0.48 බෙදනවා පුතේ 12 මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. තප්පරත් උඩට ගියා. එතකොට තප්පරයට වුණා. එන උත්තරේ බෙදන්න 12. උත්තරේ එනවා 0.04 මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. සුපිරියටම තේරුණානේ, හොඳටම තේරුණානේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනක් ආවොත් මෙහෙම මෙහෙම හදන්න පුළුවන්නේ. ඇයි ඍණ දාගෙන ගියේ? මූද හත්ගව්වක් තියාගෙන අපි අඹුඩේ ඇඳගෙන ගියේ. ප්‍රතික්‍රියකයක් සඳහා ඍණ අනි ප්‍රතික්‍රියකයක් සඳහා අනිවාර්යෙන් ඍණ ලකුණක් යෙදිය යුතුමයි. ප්‍රකාශනයේ සිටම ඍණ ලකුණක් යෙදිය යුතුමයි. අපිට ඕනනම් දැන් පුළුවන් පුතේ ඒ වැය වෙන ශීඝ්‍රතාව හොයාගත්තට පස්සේ, ඒ වැය වෙන වේගය හොයාගත්තට පස්සේ බී වැය වෙන වේගය හොයන්නත් පුළුවන්. එම වේගෙම තමයි සී වැය වෙන වේගය, සී හැදෙන වේගය හොයන්න පුළුවන්. ඒත් එම වේගෙම තමයි. මතක තියාගන්න ඕන අනික් කරුණ,
ඍණ දාන්නේ ප්‍රතික්‍රියක වලට විතරයි. ඵලවලට ඍණ දැමීමෙන් වලකින්න ඕන. ඵලවලට ඍණ දාන්න ඕනේ. මොකද ඵලවල පසු වගේ වැඩි, පෙරාගේ අඩුයි. එතකොට පසු වගේ පෙරාගේ අඩු කරා වෙන්නේ ධන උත්තරය. තේරුණාද? පැහැදිලිද? හරිනේ. රයිට්. අපි යනවා ඊළඟ ගාන හදන්න. ඊළඟ ගාන හදන්න. රයිට්. ඒකේ මම B ගැන විස්තර දෙන්නම්. මෙන්න දෙවෙනි ගාන වචනෙම මුකුත් ලියන්න ඕනේ නෑ පුතේ. කෙලින්ම ප්‍රතික්‍රියාව ලියන්න. A B එකතු වෙලා C හැදෙන ප්‍රතික්‍රියාව. උතර නමට යටින් තියෙන්නේ C අකුරක්. C. එතකොට B ගේ අගයන් තමයි දීලා තියෙන්නේ. බලා ගන්න පුතේ T සමානයි බිඳුවේදී B ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.8යි මවුල ගණ ඩෙසිමීටරේ. T සමානයි 40 දීලා තියෙනවා. 40 මේ තියෙන්නේ. තප්පර 40 0.0 0.0 8යි මවුල ගණ ඩෙසිමීටරේ. ඔයාලා හොයන්න ඕන පුතේ B වැය වීමේ මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. B වැය වීමේ මධ්‍යන්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. එමින් හදාගෙන යන්න පුතේ. නියමයි. උත්තරේ දාලා තියෙනවා. හරි. ඔන්නම හදනවා. හදපය හරියට බලන්න. එක දශමයක්වත් වරදින්න බෑ පුතේ. මේ තියෙන 40. ඍණ ප්‍රකාශනයේ ලියන්න ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T. ඍණ අවසානයකින් තමයි ආරම්භකයක අඩු කරන්නේ. 0.8ෙන් අඩු කරනවා පුතේ 0.8. ඒක බෙදෙනවා පුතේ 40. උත්තර ඒක කියන්නේ මවුල ඝන ඩෙසිමීටරයට DM ඍණ 3 තප්පරයට. රයිට්. අඩු කරනකොට ඍණ උත්තරයක් එනවා. ඒක ඒක ධන වෙනවා 0.72. 0.72 බෙදන්න තියෙන පුතේ 40. 0.018ක් එන වැඩි. නියමයි. හරි. 0.018ක් එනවා. උත්තර එනවා පුතේ 0.018ක්. මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. නියමයි. හරි. හොඳටම තේරුණානේ. ගේමක් නෑනේ. වැඩේ ලේසිනේ. රයිට්. දැන් අපි දැන් ප්‍රතික්‍රියක වලින් ඍණක් දැම්මේ. ඇතුලේ ඍණ එන බව දන්න හින්දා දැන්
අපි දාමු පළවලට පළයකට හරිද තව දවස් කීයක් කරනවද කියලා අහනවා මේ පාඩම තව එක දවසක් තියෙනවා ලබන සඳා කරාම ඉවර වෙයි ගොඩක් වෙලාවට ලබන සඳාගෙන් පාඩම ඉවර කරන්න පුළුවන් එතකොට ඒ ලෙවල් කරලාද ඔයාලා හරිද රෙකෝඩින් ඇප් එකේ තියෙනවා බලන්න පුළුවන් මේ ඕනම රෙකෝඩින් එකක් ඇප් එකේ තියෙනවා ඔයාලට අපහු මගේ අරුණ කොටස් ආයි ආයි බලන්න පුළුවන් ඕනනම් ඇප් එකට රෙජිස්ටර් වෙලා රයිට් නැත්නම් තව ටික දවසකින් වෙබ් එකටත් දානවා රයිට් ආපහු තුන්වෙනි ගාන මේකේ පුතේ AB එකතු වෙලා හැදෙන්නේ C එතකොට C වල සාන්ද්‍රණය දෙන්නේ මෙන්න මෙහෙම මෙන්න ගාන ලියා ගන්න තප්පර 25යි තප්පර 25කදී මෙන්න මෙහෙම දීලා තියෙනවා ඔච්චරයි දත්ත දීලා තියෙන්නේ අරකෙනම් දෙකක් දුන්නනේ ආරම්භයේදී t සමානයි බිඳුවේදී දුන්නා t සමානයි 40ෙදී දුන්නා දැන් මේකෙදී එකයි දීලා තියෙන්නේ මොකක්ද හේතුව what is the reason මොකක්ද ඒකට හේතුව එහෙම දෙන්න මොකක් වෙන්න ඇතිද හේතුව එකයි දීලා තියෙන තප්පර 25කට පස්සේ c ගේ තියෙන්නේ 0.75යි තේරෙනවද ඔයාට ඇයි එහෙම එකක් දීලා තියෙන්නේ ආරම්භකක දීලා නැහැනේ c වල ආරම්භකක දීලා නැහැ t සමානයි තප්පර 25කට පස්සේ එක තමයි දීලා තියෙන්නේ ඇයි ආරම්භකක දීලා නැත්තේ කාටද කියන්න පුළුවන් ඇයි ආරම්භක දීලා නැත් පුතේ ආරම්භයේදී කිසිම ඵලයක් නැහැ හරියට ඔයාලා මුලින්ම මේ පාඩම ඉගෙන ගන්න මගේ ක්ලාස් එකට එනකොට ඔයා මේ පාඩමේ මෙලෝ මගුලක් දන්නේ නැහැනේ t සමානයි බිඳුවේදී ඵලවල සාන්ද්‍රණය ඵලයක් නැහැනේ ප්‍රතික්‍රියා කරන්න කලින් ඵල කොහෙද තියෙන්නේ ආරම්භක ඵලය බිඳුවයි ඒක දෙන්නේ නැහැ ඒක අපි දැනගන්න ඕනේ ආරම්භයේදී ඵල නැහැ. හරි? රයිට්. එහෙනම් ඔන්න C සෑදීමේ මධ්‍යඥ සීඝ්‍රතාව අපි ගණනය කරමු. C සෑදීමේ මධ්‍යඥ ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය. ප්‍රකාශනයේ මුලින් ලියන සීඝ්‍රතාවය. සමානයි ඍණ දාන්නේ පුතේ ඩෙල්ටා C කොටු වරහන බෙදීම ඩෙල්ටා ඩෙල්ටා t ඒකේ සාන්ද්‍රණ වෙනස ගන්නවා පුතේ අවසාන අගය 0.75යි ආරම්භක අගය 0.2යි ආරම්භෙදී නෑ බෙදීම 25 එතන ඍණ අගයක් නෑ පුතේ කෙලින්ම ධන 0.75 බෙදීම 25 මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට උත්තරේ එන්නේ 0.3 එච්චරයි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට තේරුණාද පුතේ? බිඳුව ඉතුරයිනේ. විනේශ බිඳුව ඉතුරයිනේ දෙන්නේ. කැලලකින් බෙදන්න 0.75 බෙදනවා පුතේ 25. විනේශ බිඳුව ඉතුරයි. විනේශ බිඳුව ඉතුරයි ඉන්නේ. 0.3 නෙවෙයි. විනේශ බිඳුව ඉතුරයි. කැලලකින් බෙදන්න අවධානමක් ගන්න එපා. හරි නේද? උත්තරය ආවද ළමයි? එකක් කියන්නේ නැනේ ඔව් කියලා නිදිද පැහැදිලිනේ
තේරුණානේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හොයන්නේ ඔන්ලයින්දී අපි එහෙනම් පාඩමේ ඉතිරි කොටස කතා කරනවා සඳුදා හවස 7ට හැමෝටම සුබ රාත්‍රියක් අයිබෝවන්. එකම දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් දෙදෙනෙක් එකවර නිර්මාණය කළ ලංකාවේ එකම SFT ගුරුපරයා ශංක ශාමල් දැන් ලංකාවටම ඔන්ලයින් 0.7.555220.